අයිබෝවන් මෙහුම් පිස් වෙත බාදරෙන් පිළිගන්නවා. ඉතින් මම හැමෝටම සුබලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් මගේ මේ අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක ගොඩාක් ලස්සන ටොප් එකක් කියලා දෙන්න ක්‍රොප් ටොප් එකක් ඇතරම ඒක කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක්ම පහසු විදිහට මම අද කියලා දෙන්න කියලා හිතුවා. බලමු අපි ඒක කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට අද මම යොදාගන්නේ විස්කෝස් රෙද්ද. ඉතින් විස්කෝස් රෙද්ද සාමාන්‍යයෙන් 60 පළල රෙද්දක් එන්නේ. මම මේකෙන් මීටර 1යි කාලක් තමයි මේකට අරගන්නේ. ඉතින් බලමු ගොඩක් ලේසි. බලමු අපි මේක කරගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මේකේ මම මට ඕන වෙන්නේ ඇත්තටම පපෝ වටමින්ම වට ඕන කෙනෙක්ගේ පපෝ වටමින්ම අරගෙන දැන් මේක 60 පළල රෙද්දක් කිව්වා. පපෝ වටමින් මේ පළලට අපි මේ රෙදි කොටසක් මුලින්ම මම දැන් මෙතන 1යි කාලක් තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ 1යි කාලෙ මෙන්න මේ බලවටේ නම් මම පපුව වටමින්ම ප්‍රමාණයට මැනගන්නවා. අපි හිතමු පපුව 36ක් නම් අඟල් 36ක් තමයි මම මේකේ මැනගන්නේ. අඟල් පපුව 28ක් නම් 28ක්. ඒ විදිහට ඔයගොල්ලන්ට මැනගන්න පුළුවන්. මගේ පපුව වටමින් මම 37ක් කියලා ගත්තේ 30ට මාර්ක් කරලා ඒ ගානට රෙදි ප්‍රමාණය මම लकन कर पपु वट मीम हतरट बेदला अगला कर उत्तरे मगर पपु वट मीम हतर बेदला अगला तेक दहाँ ये प्रमाण टापी मे पत्र लकड़े मेहट लकड़े मेक मीम तीयला पड़ी रेखावा कन गाँव पेहदी रेखा कदपू रेखा මෙතන දැන් අපි ඇඳපත් ගත රේඛාවල මේ පැත්තට ලකුණු කරනවා උරුමින්ම දෙකට බෙදලා එන උත්තරේ උරුමින්ම මගේ 14ක් ගත්තේ මම දෙක දෙකට බෙදපුවාම 14 දෙකට බෙදපුවාම මෙතන උඩට ලකුණු කරනවා මම 7 පැහැදිලි ඇති ඊට පස්සේ ආපහු ලකුණු කරනවා මේ උරුමින්ම දෙකට බෙදලා එන උත්තරේම මෙතන ඉඳන් 15ට ඒ කියන්නේ इट पास मे वक्रेदे कपाला दिगे कपाला අත කොටස මේකෙන්න තමයි මේ ප්‍රයෝජනට අරගෙන තමයි අත කඳ කොටස ප්‍රයෝජනට අරගෙන තමයි අත කොටස කපන්නේ බලමු මේ අත කොටස කපා ගන්න හැටි තමයි මම අර
හැට පල්ල වෙද්දී කපලා අයින් කරගත්ත කොටස. එතකොට මේකත් මම හතරට නමලා තියෙනවා. බලවාටි දෙකයි බලවාටි දෙකයි තව රෙදිපටවල් දෙකක් කෙන විදිහට හතරට නමා ගන්න නමාගෙන පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මේ නැම්මෙන් නම් මේ පැත්තට ලකුණු කරන්න උරමින්ම දෙකට බෙදලා අඟල් දෙකක් වගේ එකතු කරලා එන උත්තරේ. अवश्य खानस मेन मे विधिट तीन वाले पेदी नम वाली पटवा तीन पेत्र तीन मे विधिट पेदी मेन तीन अभी मेका मे पुट कपाल मम्मी आने ඉන්නට අපි ඉලාස්ටික් එක කපනකොට ඉන මිම්මට වඩා අඟල් පහක් කඩුවට පටි දෙකක් කපා ගන්න ඕනේ. මුලින්ම අපි මහන කොට මෙන්න මේ කඳ කොටසේ මේ අතේ මේ අංශේ පැත්ත දෙපැත්ත මූට්ටු කරගන්න ඉස්සෙල්ලා. මේ පැත්තයි දෙකම මූට්ටු කරගන්න. මේ බලන්න මම ඔයාලට නිල් පාටි මම කඩේ වලින් ඇඳලා තියෙන්නේ මහදල තියෙන එක මෙන්න කරොත් मूट कला सैड अने सैड मूट करते मेकअपी अगल बागें पहाल महदने बल्ला मम्मी की अत मे विधि दिखे मूट कला इट पास अभी तीन आम इसम कर मिनमे मूट दिख खा को आंसे मूट आई अत आंसे मूट आई दिख इक गांटे आलपन गहगा गहगना मुदनी महना मिथन आलपन गहला मिथन मे आप उड़ाई मेम विनदे रावट मेक महगन तीन पेहदी अति इतकोट सामान मेमन तीन तेरने दम्मन करा मेके अते पड़ी वाटिया महगाने अने वे अर्दे चूटी वाटिया महगाने अट मे विधि पड़ी वाटिया अर्दे महगाने चूटी अंग दशमिक पड़ी वाटिया महगे इट पास अभी उड़कोट साई अटकोट साई इलास्टिक दान को महगाने वाले अभी इलास्टिक कोट दान महगान दाने मम उड़कोट से हर पैत अंगल बाग पहाल अंगल बाग पहाल ना अंगल मारक नमागर पेहदी बल मेन मेतन इतकोट अभी
නමාගත්තු කොටස අඟල් එක හමාරක් වගේ තියෙන්න ඕනේ. උඩ කොටසත් ඒ විදිහට නමා ගන්න ඕනේ. යට කොටසත් නමලා අපි බලමු මේක මහන්නේ කොහොමද කියලා. බලන්න මෙන්න මේ ගානට අපි අඟල් එක හමාරක් පළල වාටියක් මහන්න ඕනේ. ඇතුළට අඟල් භාගයක් යන විදිහට. උඩටයි කියන්නේ කඳ කොටසේ ඉන පැත්තටයි තර පැත්තටයි දෙකටම එකම ගානට මේ විදිහට වාටියක් රවුමට මහ ගන්න. මෙන්න මහලා මෙතන චුට්ට අඟල් භාගයක් වගේ ඉතුරු කරන්න අපි ඉලාස්ටික් එක දාන්න. මේ විදිහටම යට කොටසෙත් මේ ප්‍රමාණයට වාටිය මහ ගන්න. විදිහට මෙන්න මේ නැම්ම පැත්තට හරියටම අඟල් භාගයක් හිටින්න එකම ප්‍රමාණයට යන්න වටේටම මහ ගන්න. ඊට පස්සේ නැවත අපි මම ඔයාලට මතක ඇති මෙතන අර ඉලාස්ටික් එක දාගන්න කියලා හිස් තැනක් තියලා තියෙනවා. මේ ටිමර් එක දාලා තියෙනවා මම එතන. එතන පොඩි ඒ වගේ හිස් තැනක් තියලා ඒ මැහුම් දෙක අතරින් තව මැහුමක් මැදින් යොදන්න ඕනේ. මේ විදිහට මහන්නේ මම අර ඉලාස්ටික් කොටස් දෙක ගන්න හිතුවා. ඒ විදිහට ඉලාස්ටික් කොටස් දෙකම දාගන්න තමයි මේ මැද්දින් මැහුමක් අහගන්න. එතකොට තර පැත්තටයි ඉන පැත්තටයි දෙපැත්තටම මේ එකම විදිහට තමයි අපි මේ ඉලාස්ටික් එක යොදන්න මහගන්නේ. ඊට පස්සේ අර ඉලාස්ටික් කොටස් දාන්න තිබුණු ඉඩ තියෙන තැනින් අපි මේ විදිහටත් මහලා ටිකක් ඉතුරු කරන තමයි ඕන. අය කපන්න ඕනේ. මම මේ කර පැත්ත නෙවෙයි ඉතින් පහල කොටසත් ඒ විදිහ මේ විදිහට තමයි මහන්න යන්නේ. ඊට පස්සේ බලමු අපි අතට ඉලාස්ටික් එක අල්ලගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ක්‍රොප් ටොප් එකේ අත කොටසටත් ඉලාස්ටික් කෑල්ලක් දාලා තියෙනවා. එතකොට අපි මේකේ අතේ මෙන්න මෙහෙම තියලා ගොඩක් තදට අදින් නැතුව මෙන්න මේ ප්‍රමාණයට ඉලාස්ටික් කොටස් දෙකක් කපා ගන්න. මෙන්න මේ ප්‍රමාණයට කපා ගන්න කොටස් දෙක බලමු ටික සම්බන්ධකව මහන් කියලා. දිගට අල්ල ඉලාස්ටික් එක ඇදලා මහන්න අපහසු නම් මේක මාක් කරන්න. මම මාක් කරන්න මෙතන අත කොටසේ වාටිය ඉඳන් ඉහළට අර හතරක ප්‍රමාණයෙන් තමයි මම මේක සම්බන්ධ කරලා මහගෙන යන්නේ. බලමු පසුබිය වීඩියෝ එකේ කියන්නේ මම අවසානට නතර කරපු වීඩියෝ එකේ මේ ඉලාස්ටික් එක අල්ලන්න හැටි මම දාලා තියෙනවා. ඒකත් බලන්න නැවත මේක පොඩ්ඩක් බලන්න. මේක හොඳට ඇදලා තමයි මේ ඉලාස්ටික් කොටස මෙහෙම අල්ලගෙන යන්න ඕනේ. එතකොට මේ රේඛාවට කෙලින් මෙහෙම අඳලා තියාගත්තා නම් හරියට යනකොට රේඛාවට හරි කෙලින් කියලා විදිහට එකම ගානට මහගෙන යන්න පුළුවන්. විදිහට මහගන්න අත් කොටස් දෙකම මේ විදිහට ඉලාස්ටික්ක සම්බන්ධ කරලා මහගන්න. මම ඉලාස්ටික් කොටස දාන්න යන ඉලාස්ටික් කොටස් දෙකටම මම කටු ගහලා තියෙනවා. ඉතින් මේ දෙ ඉලාස් කටු දෙකම මම එකවර එකක් උඩින් යවනවා. මම අනිත් එක පහල ඉලාස්ටික් එක දාන්න හදපු කොටසෙන් යවන්නේ. ඊට පස්සේ අර තියෙන වෙනද වගේ මේ ඉලාස්ටික් එක වටේට දාලා ගැටයක් හරි ගහ ගන්න. ඊට පස්සේ බලමු අපි මේ ක්‍රොප් ටොප් එක ඩමියට දාලා කොහොමද තියෙන්නේ කියලා. ඉතින් බලන්න මේ විදිහට තමයි අපි මහගත්ත ක්‍රොප් ටොප් එක තියෙන්නේ. ගොඩක්ම සරලයි. ගොඩක්ම ඕනම කෙනෙකුට මෙහොන් දන්නේ නැතුණත් මේක මහගන්න පුළුවන්. ඉක්මනට මහගන්න පුළුවන් ඇඳුමක් කියලා දුන්නේ. ගොඩක් ලස්සනයි. තරුණ ගෑනු ළමයෙකුට උත්සාහ කරලා බලන්න. ඉතින් මේකේ ගැටලු මොන හරි තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයාර් කරන්න. තවත් මේ වෙනම පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්.
ඉන්නවා.